मम शिहारा अदत्तोगुल मार्तके एकतु वेन्ने मागे सिंहल पियानो पाडम मालावत समग अदापि कथा कराने यान्ने स्केल्स हा आर्पेजियोस गैन अद पाडम टिकक वितर दिगाई मोकद स्केल्स गैन हैंदिन्वीमक करन निसा हैबै अनित पाडम नं गोडक केटियेन करन्न मम बलापोरोत्तु वेनवा ඉතින් ඕගොල්ලෝ හැමෝම මට සුබ පතලා මට මේ පාඩම් ඉදිරියටම කරගෙන යන්න කියලා මට දිරි දීලා මට සුබ පතලා තිබුණා. ඉතින් ඒකට ඕගොල්ලෝ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මගේ channel එකට subscribe කරන්න, ප්‍රශ්න තියෙනවා නම් ඒවා comment කරන්න, මට පුළුවන් විදිහට මම ඒවට උත්තර දෙන්න. ඒත් එක්කම මම කියන්න කැමති මම අලුත් channel එකක් පටන් ගත්තා. Spoken English, English fluency, confidence building, personality development, employability skills development, evagema presentation skills, diunu vime rahas, onna oya wage dewal gana katha karanna. Itin mama dala tiyenawa e channel eket link ekak pallahin, ekatath gihilla subscribe karanna. Ogulanta university eke, ogulange job eke tiyena prashna gatalu ekedi mama saakatcha karanna balaporuthu wenawa. Itin e channel ekath ekath ekathu wenna ogulange prashna gatalu mata dannanna. Etukota man ewa saakatcha karanawa. Itin maath ekek ekathu wenna jeevithaya ganai, jeevithaye diunu wenna rahas ganai, e wage dewal ganath katha karanna. Habai danata api yamu ada paadamata. Scales and arpeggios. Oh, අදාපි අලුත්ම පාඩමක් පටන් ගන්නවා scales. ඔව්. දැන් මේ scale එකක් කියන්නේ notes 8කට. Notes 8කට. හැබැයි මේ scale එකක් නිකන් ලියන්න බෑ. මේ scale එක පිළිවෙලට ලියන්න ඕනේ. දැන් මෙතන keyboard එක පෙන්නලා තියෙනවා. මෙහෙම එක note එකක ඉඳන් අනිත් notes 8ක්. එක note එකක 1 C D E F G A B C ඔය notes 8 ඔය notes 8 ගත්තාම ඒක scale එකක් කියලා අපි හඳුන්වනවා. දැන් ඒ scale එකක් මෙහෙම notes 8 8 ඒවායින් ලියන්න පුළුවන්. සමහරක් ඒවා මෙහෙම 8ක් ලියලා තවත් මෙහෙම 8ක් ලියන්න පුළුවන්. කොහොම නමුත් මේ scale එකක් notes 8 කින් තමයි අපි western music වල ලියන්නේ. ඉතින් අපි අර සප්ත ස්වරය වගේ තමයි අපි ස්වර 7ක් නෙමේ හැබැයි 8කින් තමයි මේ ස්කේල් එකක් වෙස්ටර්න් මියුසික් වලදී අපි ලියන්නේ. ඒතර මේ ස්කේල් එකක් ලියන හැටි තියෙනවා මෙතන ඇසෙන්ඩින් කියලා තියන්නේ මෙන්න මේ පැත්තට යන එක ගැන. ඒ කියන්නේ ඉහළට. මම උගලන්ට ඒක ගැන කලිනුත් කියලා දුන්නා. ඩිසෙන්ඩින් කියලා කියන්නේ පහළට. පහළට කියන්නේ වම් අත පැත්තට. එතකොට ස්කේල් එකක් ඇසෙන්ඩින් කියලා ලියන්නේ මෙන්න මෙහෙම. අපි දැන් හිතමු මේ ස්කේල් එක C වලින් පටන් ගන්න කියලා. අපි C වලින්නේ සාමාන්‍යයෙන් ගොඩක් දේවල් පටන් ගත්තේ මෙච්චර කල්. ඉතින් අපි මේ ස්කේල් එකත් C වලින්ම පටන් ගමු. දැන් අපි එකට කියනවා C major. මම ඔබන්ට ගිය සැරේ කියලා දුන්න major හා minor අතර වෙනස. දැන් අද අපි පටන් ගන්න C major ස්කේල් එකේ. දැන් C major ස්කේල් එකෙන් පටන් ගන්නවා නම් අපි මෙන්න මෙහෙම තමයි ලියන්නේ C D E F G A B C ඔන්න ඕක C major scale එක. දැන් ওই C major scale එක මෙතන පෙන්නන එක මේ keyboard එකේ පෙන්නන එකම අපි දැන් manuscript එකේ ලියමු. ආ C D E ඔන්න ඕගලන්ට පේනවා මම මෙතන දාලා තියෙනවා ඉරි ගහලා තියෙනවා F G A B C ඔන්න ඔය notes ටිකයි අනිත් පැත්තට ලියනවා. ඒකට තමයි අපි descending කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට වම් අත පැත්තට. ඔන්න බලන්න B A G F E D C. දැන් ඕගොල්ලන්ට මෙතන රටාවක් පේන්න ඕනේ. දැන් මෙතන ඉහළට යනකොට මේ පැත්තට පහළට යනකොට මේ පැත්තට. ඉතින් ඕකට දැන් තේරෙනවා ඇති මේ ascending descending. ඒ කියන්නේ මම මේ ඉහළ පහළ කියන එකේ තේරුම මොකද්ද කියලා. ඉහළට දකුණත් පැත්තට යනවා කියන්නේ මෙතන ඉඳන් ඉහළට යනවා notes ඉහළට යනවා කියන එක. මෙතන ඉඳන් වම් පැත්තට යනවා කියන්නේ මේ උඩ ඉඳන් notes පල්ලෙහාට යනවා කියන එක. අපි සාමාන්‍යයෙන් මෙහෙම තමයි
scale එකක් ලියන්නේ සාමාන්‍යයෙන් අපිට කියන්නේ 1 octave scale එකක් ලියන්න කියලා. දැන් octave කියන්නේ notes 8කට. මම ඔයගලන්ට ඒ octave එක ගැන පස්සුවට කතා කරන්නම් මේ වීඩියෝ එකෙන්ම ඔයගලන්ට තේරුම් යයි. ඉතින් මෙන්න මෙහෙම තමයි C major scale එක ලියන්නේ. ඔන්න scale එක ලියනකොට එක note එකක්වත් අතාරින්න බෑ. හරියට පිළිවෙලට මෙතනින් පටන් අරන් ඊට පස්සේ space එක ඊට පස්සේ line space line space ए විදියට ලියලා ආය අනිත් පැත්තට ලියනවා නම් line space ඔය විදියට ලියන්න ඕනේ ලියලි ඉවර වෙලා අනිවාර්යෙන් බලන්න නෝට්ස් අට ගන්න ලියලා තියෙනවද කියලා ඔන්න දැන් C major ascending ඉහළට අපි මෙහෙම තමයි ලියන්නේ මේක ඉතින් බලලා ඇත්තටම පාඩම් කරගන්න පුළුවන් මේවා ලියලා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ ඔගොල්ලෝ එක්සෑම්ස් කරනවා නම් C major scale එක ලියන්න එන්න පුළුවන් C D E F G A B C ඔය බලන්න ඔය ලියලා තියෙන්නේ A scale එකම තමයි මෙතන ලියලා තියෙන්නේ ඒ වගේම බේස් ක්ලෙෆ් එකෙත් ඉහළට යන නෝට්ස් මෙන්න මෙහිමයි පෙන්වන්නේ එතකොට C major scale එකේ පහළට යන නෝට්ස් මෙන්න මෙහිමයි පෙන්වන්නේ ඒ වගේම C major එකේ පහළට බේස් ක්ලෙෆ් එකේ යන නෝට්ස් මෙන්න මෙහිමයි පෙන්වන්නේ තව ප්‍රශ්නයක් එන්න පුළුවන් C major scale ascending and descending. එතකොට මෙන්න මේ විදියට ලියන්න ඕනේ. මේක හොඳට ප්‍රැක්ටිස් කරන එක්කෙනෙක්ට හරියට මේ scales ලියන්න පුළුවන් exam එකකදී උනත්. දැන් අපි යමු piano එක ගාවට. piano එක ගාවට ගියාම තමයි අපිට හරියටම මේ scales පුරුදු වෙන්න පුළුවන් වෙන්නේ. මේක scales ලියන එක ගැනයි මම මේ කතා කරේ. මේ theory. දැන් අපි යමු practicals වලට. पियानो के कावटे अन्न कालिंग अपि बालमु में आपे अत्वर्ट कुहुमद इलाकांग देन्न कियला ओ दें में फिंगरिंग कियने काक गेन मामा कियन मा इसरहाट दें उगलोत मातक तिया गान्नोने में में विधियत उगलोंगे अत् लेबल वेन्नोने एक याने उहिमा මේ වෙනම ලේබල් කරගන්න නෙමෙයි මම කියන්නේ මේක මතක තියාගන්න ඕනේ වම් මතේදී මේ විදිහට තමයි අත් අපි සාමාන්‍යයෙන් මෙහෙමනේ පියානෝ එකේ තියන්නේ අපි අපේ අත් දෙක එතකොට මෙන්න මෙහෙම තමයි අපි මේ ඇඟිලි නම්බ කරගන්නේ එතන වම් මතේ පොඩි ඇඟිල්ලේ සිට තමයි මේ විදිහට 5 4 3 2 1 එතකොට දකුණු අතේ මේ ඇඟිලි මේ මහපට ඇඟිල්ලේ සිට 1 2 3 4 5 මේ විදිහට තමයි අපි මං ෆින්ගරින් දාලා ඇති ඉස්සරහට එතකොට මේ ඔය 1 2 3 4 කිය කිය කියන්නේ left hand 5 කියලා කියන්නේ මෙතනට left hand 2 කියලා කියන්නේ මෙතනට right hand 3 කියලා කියන්නේ මෙතනට right hand 5 කියලා කියන්නේ මෙතනට ඔන්න ඕක ඔගොල්ලෝ දැනගන්න ඕනේ මේක මතක තියාගන්න මේක ඔගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ औ दैन गाने सी मेजर कियन स्केल इसलाम दैंग ओगुलो पोडी दया मतक नोने मे स्केल्स प्ले करना कोट एक तमाय मे फिंगरिंग कियन एक दैंग फिंगरिंग कियल कियाने हरी एंगिल हरी नोट कट पेटे नोने दैंग एक मामा पेन्नला तियनवा तियरी नोट केत फिंगरिंग हरियर तियन नोने अपी प्ले करना कोटम ओनम स्केल එතකොට ඔයගොල්ලෝ එක්සෑම් එකක් කරනවා නම් අනිවාර්යෙන් ඒ ෆින්ගරින් ඒගොල්ලෝ බලනවා එක්සෑමින් ඇවිල්ලා ළඟට වෙලා ඔය ෆින්ගරින් චෙක් කරනවා. එතකොට ඔයගොල්ලෝ හරියට ඒක හරි ෆින්ගර් එක දැම්මේ නැත්නම් හොයාගන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ පටන් ගන්න ඕනේ එක ඇඟිල්ලකින් ඉවර කරන්න ඕනේ තව ඇඟිල්ලකින්. එතකොට මේ පටන් ගන්න ඇඟිල්ලයි ඉවර කරන ඇඟිල්ලයි සම එක එක ස්කේල්ස් වලට වෙනස් වෙනවා. ඒ හින්දා හරියට එක එක හැම ස්කේල් එකක්ම වෙන වෙනම අපිට ඉගෙන ගන්න වෙනවා. දැන් පටන් ගන්න දැන් C කියන ස්කේල් එක පටන් ගන්න මෙතන ඉඳන් මෙතනට තමයි අපි ප්ලේ කරන්නේ. එතකොට පටන් ගන්න පළවෙනි මේ ඇඟිලි දෙකෙන් right පස්වෙනි ඇඟිල්ලෙන් left hand එකේ right hand එකේ පළවෙනි ඇඟිල්ලෙන්. එතකොට මෙතන ඉඳන් ඉවර වෙනකොට ඉවර වෙන්නේ මේ ඇඟිල්ලෙන්. लेफ्ट हैंड के पलवेनी ऐंगिल्लें राइट हैंड के अंतिम ऐंगिल्लें इतोटे मेतन इंदा मेतन टे प्ले करनो कोटे ए ऐंगिली वलिंग पटांगान्नत ए ऐंगिली वलिंग इबरवेन्नत
ඔගොල්ලෝ ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඒ විදිහට එන්න ඕනේ. මොකද වෙන්නේ? ඔක එක එක විදිහට ගැහුවාම සමහරක් වෙලාවට මෙන්න මෙහෙම ඉවර වෙනවා. නැත්නම් මෙන්න මෙහෙම ඉවර වෙනවා. දැන් එහෙම ඉවර වෙච්ච ගමන් එක්සැමිනර් දන්නවා ඔගොල්ලෝ වැරදි විදිහට මේ ස්කේල් එක ප්ලේ කරේ කියලා. ඒ හින්දා ඔගොල්ලෝ හරියට ඒ ෆින්ගරින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒක තමයි ඔය ගොඩක් අය ස්කේල්ස් ප්‍රැක්ටිස් කරනවා කියලා කියන්නේ ඔන්න ඔය ෆින්ගරින් ප්‍රැක්ටිස් කරන එක. මොකද ඔය ස්කේල්ස් හරියට ප්‍රැක්ටිස් කරේ නැත්නම් ෆින්ගරින් හරියට ප්‍රැක්ටිස් කරේ නැත්නම් එක්සැම්ස් වලට ලකුණු හම්බෙන්නෙත් නෑ. ඕගොල්ලන්ට හරියට ප්ලේ කරන්න හම්බෙන්නෙත් නෑ. මොකද ඒ ඇඟිලි හරියට දාලා ප්ලේ කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ට ඕනම සින්දුවක් ගහන්න පුළුවන්. ඕනම විදිහකට ඕගොල්ලන්ට ප්ලේ කරන්න පුළුවන්. අත්වල ඇඟිලි කරක කරක ඕගොල්ලන්ට ප්ලේ කරන්න පුළුවන්. ඒ වුණාට එහෙම නිකන් කරකවන්නෙත් නැහැ. කරකවන්න ක්‍රමයක් තියෙනවා. ඒතර ඒ කරකවන ක්‍රමය තමයි දැන් මෙතන අපි හරියට ඉගෙන ගන්නෙ. ඉතින් එක එක ස්කේල් එකට එක එක විදිහට අපි මේ ඇඟිලි පාවිච්චි කරනවා. අපි මේ ඇඟිලි කරකවලා ට්විස්ට් කරලා අපි ලස්සන්ට ප්ලේ කරනවා. ඉතින් එකම දේ මේවා හරියට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. නැත්නම් ඔගල එක්සෑම් එකට යනවා නම් අනිවාර්යෙන් ඔගල හරියට ප්‍රැක්ටිස් කරේ නැත්නම් ඒකට ලකුණු කපනවා. ඒත් ඔගොල්ලෝ නිකන් අපි හිතමු ඔගොල්ලෝ බෑන්ඩ් එකක ප්ලේ කරනවා නම් ඔගොල්ලෝ කීබෝඩ් වාදනය කරනවා නම් ඒත් මේ දේවල් හරියට තියෙන්න ඕනේ. නැත්නම් ඔගොල්ලන්ට හරියට ඔගොල්ලන්ගේ අර මසල් මෙමරි එක ඔගොල්ලන්ට හදාගන්න බැරි වෙනවා. මොකද මසල් මෙමරි එක නැතුව අපිට පියානෝ එකක් ප්ලේ කරන්න ඉය එකට නෙමෙයි ඉය එක ඕනේ නැහැ. ඉය එක පැත්තකින් තියන්නකෝ. නෝට්ස් බලලා හරිය අපිට ප්ලේ කරන්න බැහැ මසල් මෙමරි එක හරියට හදාගත්තේ නැත්තම්. දැන් අපි බලමු සී මේජර් ස්කේල් එක කොහොමද ප්ලේ කරන්න කියලා. දැන් ග්‍රේඩ් 1 2 නිකන් 1 වගේ 2 වෙද්දිත් ඒගොල්ලෝ 2 ඔක්ටේව්ස් ප්ලේ කරනවා. දැන් අපි ඉස්සෙල්ලා බලමු මොකද මේ ඔක්ටේව් එකක් කියන්නේ කියලා. ඔක්ටේව් කියන්නේ නෝට්ස් 8කට. ඔක්ටේන් කියලා අපි කියන්නේ නේද? ඔක්ටේන් කියන්නේ 8 සම්බන්ධ දේ නේද? ඔක්ට් කියන්නේ 8. ඔක්ටපස් කියලා අපි කියන්නේ බුවල්ලට නේද? ඔව්. බුවල්ලට නේද? ඒ ටෙන්ටකල්ස් 8ක් තියෙනවා. ඉතින් ඒ වගේ කියන්නේ අර අත් 8ක් තියෙනවා. ඉතින් ඒ වගේ ඔක්ටේව් කියන එක ඔ ඔක්ටපස් කියන එකනාව මතක තියාගෙන ඔගලන් මතක තියාගන්න පුළුවන්. ඔක්ටේව් කියන්නේ 8කට. එතකොට බලන්න අපි නෝට්ස් 8ක් මෙතන ප්ලේ වෙනවද කියලා. 1 2 3 4 5 6 7 8. එතකොට ඕගලන්ට තේරෙනවා අපි සප්ත ස්වරය කියලා කියන්නේ මෙතන ඉඳන් මෙතනට. එතකොට එහෙම නෑ. අපි ස්කේල් එකක් ප්ලේ කරනකොට අනිවාර්යෙන් අන්තිම අපි පටන් ගත්ත නෝට් එකෙන්ම තමයි අපි ඉවර කරන්නේ. එතකොට ඒකට තමයි අපි මේ ඔක්ටේව් එකක් කියලා කියන්නේ. අපි ස්කේල් එකක් ලියනකොටත් අපි ස්කේල් එකක් ප්ලේ කරනකොටත් ඔක්ටේව් එකකින් තමයි අපි ප්ලේ කරන්නේ. නැම් එක්සෑම්ස් වලට අනිවාර්යෙන් ඔක්ටේව් එකකින් තමයි අපි ඉවර කරන්නේ. එතකොට ඒක අපි සාමාන්‍යයෙන් ප්ලේ කරත් අපි ඒ විදිහට ඒක ප්ලේ කරන්න ඕනේ. හරි. දැන් සාමාන්‍යයෙන් අපි නිකන් ග්‍රේඩ් 1 ඉනිෂියල් ග්‍රේඩ් 1 වගේ ග්‍රේඩ්ස් වලට අපි මෙතන මේ කොහෙද කී එක ගාව මිඩල් සී එකෙන් තමයි අපි ප්ලේ කරන්න පටන් ගන්නෙ. ඒ වුණාට දැන් ග්‍රේඩ් 2 හා ඊට එහා එක්සෑම්ස්ට අපි මෙතනින් තමයි ප්ලේ කරන්න පටන් ගන්නෙ. ස්කේල්ස් පටන් ගන්න. ඒ කියන්නේ මිඩල් සී එක ගාවින් නෙමෙයි අපි එක ඔක්ටේව් එකක් ඉහලින් පටන් ගන්නවා. මොකද අපිට ඔක්ටේව්ස් සමහරක් වෙලාවට දැන් ග්‍රේඩ් 6 වගේ වෙද්දී ඔක්ටේව්ස් 4ක් ප්ලේ කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනටම අපි ප්ලේ කරන්න ඕනේ ස්කේල් එක. ඉතින් ඒක හින්දා අපි මෙතනින් තමයි සාමාන්‍යයෙන් පටන් ගන්නෙ ග්‍රේඩ් 2 and above. ඒ කියන්නේ ග්‍රේඩ් 2 ඉඳන් ඉහළට අපි ස්කේල්ස් ප්ලේ කරන්න පටන් ගන්නෙ මෙන්න මෙතන ඉඳන්. දැන් මේ සී මේජර් කියන්නේ ඇත්තටම හරිම ලේසි. මම ඔයගොල්ලන්ට කිව්වා ඉස්සෙල්ලා හරිම ලේසි. ඒකට කිසිම ඇක්සිඩෙන්ටල් එකක් නැහැ. ඇක්සිඩෙන්ටල් කියන්නේ මම කිව්වනේ මේවා ඕ මේ එක කළු කී එකක්වත් අපි අල්ලන්නේ නැහැ සී මේජර් වලට. අපි අල්ලන්නේ මේ වයිට් කීස් විතරයි. හැබැයි හරියට මං කිව්වා වගේ ප්ලේ කරන්න ඕනේ. නෝට්ස් 8ක් ඉහළට නෝට්ස් 8ක් පහළට අපි ප්ලේ කරනවා. දැන් අපි බලමු කොහොමද මේ නෝට්ස් 8 ප්ලේ කරන්න කියලා. මං කිව්වා නිකන් අපිට ඕනවට එපාවට මේවට ඇඟිලි දාන්න බෑ. අපි හරියට ඒ ඇඟිලි දාන්න ඕනේ. දැන් එතන පෙන්නලා තියෙනවා කොහොමද මේ ඇඟිලි අපි දාන්නේ කියලා. ඉතින් අපි බලමු ඉස්සලාම C එකට අපි ඉස්සලා දකුණු අතින් ප්ලේ කරමු. C to C අපි එක ඔක්ටේව් එකක් ඉස්සලා ප්ලේ කරමු. හරි. දැන් ඉස්සලාම අපි මෙන්න මේ පළවෙනි ඇඟිල්ලෙන් ප්ලේ කරනවා. ඊට පස්සේ දෙවෙනි ඇඟිල්ල. පස්සේ තුන්වෙනි ඇඟිල්ල.
ඔන්න හතරවෙනි ඇඟිල්ල නෙමෙයි ඊට පස්සේ දාන්නේ. ඔන්න අපි අර ට්විස්ට් කරන කර කරන වැඩේ අපි දැන් කරනවා. Right? 1 2 3 ඊට පස්සේ මේ F කියන එක ගහන්නේ මේ පළවෙනි ඇඟිල්ලෙන්. ඊට පස්සේ ඊතුරු ටික අපිට ඊතුරු ඇඟිලි වලින් ප්ලේ කරන්න පුළුවන්. ඔන්න අපි මෙතනින් නම් මෙතනට නෝට්ස් අටක් ගැහුවා. දැන් අපි ආයි පහළ පල්හැට එන්න ඕනේ. දැන් අපි ආයි පල්හැට එමු. ඔන්න. දැන් අපි මේ ගිය විදිහටම තමයි ආයි පල්හැට එන්නේ. ආයි මෙතන පල්හැට එනකොට අපි වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ ආයි හරි ඉස්සෙල්ලා අපි මෙතන ට්විස්ට් කරපු එකම අපි ට්විස්ට් කරනවා. නෝම. දැන් අපි වම් අතින් කොහොමද ප්ලේ කරන්නේ? ඒ විදිහටම. හැබැයි පටන් ගන්නෙ පස්වෙනි ඇඟිල්ලෙන්. බලන්න කොහෙද අපි ට්විස්ට් කරේ කියලා. අන්න අපි මෙතන පහ වෙනකම්ම ප්ලේ කළා. ඔන්න මෙතනදී තමයි අපි ට්විස්ට් කරන්නේ ඇඟිල්ල. ඒකත් තුන්වෙනි ඇඟිල්ල ට්විස්ට් කරන්නේ. ෆින්ගරින් ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඉතින් නිකම් මතක තියාගන්න බෑ. ප්‍රැක්ටිස් කරලා ඉතින් දැන් අපේ ඉන්නේ මහා සංගීතඥයෝ නේද? ගොඩාක් සංගීතෙන් ඉහළට ගිය අය. උන් ඔය ස්කේල් එක ප්‍රැක්ටිස් කරනවා උදේ නැගිටලා 5:00 6:00 විතර. සමහර හතර මාර 7:00 විතර නැගිටලා උන් ඔය ස්කේල් එක ගහනවා 5-6 පාරක්. කොච්චර ලේසි වුණත් නේද? එක ස්කේල් එකක් සාමාන්‍යයෙන් ගොඩක් අය ඔය කියන්නේ නිකං කරන අය නෙමෙයි, මං කියන්නේ මේ ගොඩක් ඉහළට සංගීතය කරන අය ඔය ස්කේල්ස් ඉතින් මුළු දවසම ප්‍රැක්ටිස් කරනවා. හරි, ඉතින් දැන් ඔය ඕක එක ඔක්ටේව් එකක ස්කේල්ස් විතරයි. දැන් හිතන්න දැන් ඔයගොල්ලෝ ග්‍රේඩ් 2 OET ඉහළින් ග්‍රේඩ්ස් කරනවා නම් ඔන්න ඔයගොල්ලන්ට දැන් කියයි, රයිට්? දැන් ඔයගොල්ලන්ට කියයි 2 octaves play කරන්න කියලා. ඉතින් 2 octaves play කරනකොට අපි මෙතනින් පටන් ගන්න ඕනේ. ඔගලන්ට පේනවා ඇති මෙතන C එක නේද? ඔව්, දැන් ඔගලන්ට C අඳුන ගන්න පුළුවන් කියලා මම හිතනවා. දැන් මේ වෙනකොට ඔගලන්ට C අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. C මෙතනින් පටන් ගත්තොත් right අපි මෙහෙම ඉඳන් ඔන්න බලන්න අපි දැන් ඉස්සලා දකුණු අත අතින් අපි play කරමු C major. දැන් අපි ප්ලේ කරන්න ඕනේ මෙතන ඉඳන් මෙතනටයි. ඒක ඔක්ටේව් එකක්. මෙතන ඉඳන් මෙතනටයි. ඔන්න මෙතන ඉඳන් මෙතනට නෝට්ස් 8යි. මෙතන ඉඳන් මෙතනට නෝට්ස් 8ක් තමයි අපි ඔන්න දැන් ප්ලේ කරන්න යන්නේ. අපි දැන් ඕක හිමින් ප්ලේ කරමු. ඔන්න ට්විස්ට් එක ගත්තා. මේ 3rd finger එකෙන් තමයි අපි ට්විස්ට් එක ගන්නෙ. එමයි කියලා මෙහෙම අත මෙහෙම දාන්න එපා. ලස්සන්ට ට්විස්ට් එක අපි කියන්නේ ග්‍රේෂස්ලි ගන්න කියලා. ග්‍රේෂස්ලි කියන්නේ ඒවට ලකුණු හම්බ වෙනවා. දැන් ඔයගොල්ලෝ එක්සෑම්ස් කරනවා නම් අනිවාර්යෙන් මෙහෙම මෙහෙම ගහනවට ඕගොල්ලන්ට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ලස්සන්ට මේක තේරෙන්නේ නැති විදියට මෙන්න මෙහෙම ගන්න ඕනේ. එහෙම කළා. ඊට පස්සේ ඔන්න අපි දැන් ඉස්සලා ගත්තා වගේ දැන් අපි ඉවර කරේ පස්වෙනි ඇඟිල්ලෙන්. නේ, අපි ඒ කියන්නේ මෙතනින් නම් මෙතනට ප්ලේ කරනාම මතක ඇති අපි පස්වෙනි ඇඟිල්ලෙන් ඉවර කළා. ආයි අනිත් පැත්තට මෙහෙම ආවා. දැන් අපි 2 octaves ගහනකොට එහෙම කරන්නේ නැහැ. අපි පටන් ගන්නවා මෙහෙම. ඔන්න හතරවෙනි ඇඟිල්ලෙන් ඔන්න අපි ආයි ට්විස්ට් එකක් ගන්නවා මෙතනට. ඊට පස්සේ ආයි මේ විදිහටම අපි ප්ලේ කරනවා. ඊට පස්සේ අපි මෙතන ඉන්නේ හතරවෙනි ඇඟිල්ල මේ B එකෙන් නේ. අපි හතරවෙනි ඇඟිල්ල දැම්මේ. එතකොට ආයි අපි එතනට හතරවෙනි ඇඟිල්ල දාන්න ඕනේ. නෝම ප්ලේ කරන්න ඕනේ දකුණු අතින්. එතකොට වම් අතින් කොහමද අපි මේ විදිහටම අපි ඉස්සලා ගත්ත විදිහටම අපි ඔන ප්ලේ කරන්න පටන් ගන්නවා C. හැබැයි මේක එක ඔක්ටේව් එකක් ඉහළින් යන්නේ. මෙතනින් අපි ඉවර කරේ. දැන් අපිට පුළුවන් හතරවෙනි ඇඟිල්ලට ට්විස්ට් වෙන්න මෙහෙම. ඔන්න
දැන් ආය අනිත් පැත්තට යන්න. ඔන්න මෙතන ඉන්නේ අපි ට්විස්ට් කරේ. මතක තියාගන්න ඕනේ අපි ඉස්සෙල්ලා ට්විස්ට් කරේ කොහෙන්ද කියලා. ඔන්න ආයි අපි පළවෙනි ඇඟිල්ලට ආවා. නෝගලන්ට පේනවා අපි පටන් ගත්ත ඇඟිල්ලෙන්ම තමයි අපි ඉවර කරන්නේ කියන එක. ඔන්න ඕකට අනිවාර්යෙන් ලකුණු හම්බ වෙනවා ඔයගොල්ලෝ එක්සෑම් එකට ගියොත්. නැත්නම්ුත් ඒ විදිහටම තමයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එතකොට අපි hands together කියන්නේ අත් දෙක එකට. දැන් අපි මේක දෙපැත්තටම ප්ලේ කරමු. එක පාටම දෙපැත්තට ප්ලේ කරමු. මම හිමින්ම හිමින් ප්ලේ කරන්නම්. නැ මෙතන right hand එකෙන් අපි ගන්න ඕනේ ට්විස්ට් එක. left hand එකේ අපි එහෙමම ප්ලේ කරගෙන යමු. ඔන්න දැන් left hand එකේ තමයි ට්විස්ට් එක ගන්න වෙන්නේ. දැන් බලන්න මේ දෙකම එකට කොහොමද ප්ලේ කරන්නේ කියලා. අපි ඒ පැත්ත දැන් ප්ලේ කරා. දැන් අපි අනිත් පැත්තට එමු. ඔන්න දැන් left hand එකේ ට්විස්ට් එක ගන්න තියෙන්නේ. ඔන්න right hand එකේ. දැන් අපි මේක දෙපැත්තටම ප්ලේ කරමු. එක පාටම දෙපැත්තට ප්ලේ කරමු. මම හිමින්ම හිමින් ප්ලේ කරන්නම්. ඉතින් මෙතන right hand එකෙන් අපි ගන්න ඕනේ ට්විස්ට් එක. left hand එකේ අපි එහෙමම ප්ලේ කරගෙන යමු. ඔන්න දැන් left hand එකේ තමයි ට්විස්ට් එක ගන්න වෙන්නේ. බලන්න මේ දෙකම එකට කොහොමද ප්ලේ කරන්නේ කියලා. මෙන්න අපි මේ පැත්ත දැන් ප්ලේ කරා. දැන් අපි අනිත් පැත්තට එමු. ඔන්න දැන් left hand එකේ ට්විස්ට් එක ගන්න තියෙන්නේ. ඔන්න right hand එකේ. scales මමනක්ම නෙමේ අපිට තව තියෙනවා arpeggios කියලා exercises. දැන් arpeggios කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ chords දැන් ඔයගොල්ලෝ practice කරනවනේ නේද? දැන් ගොඩක් අය ඇත්තටම මේ හැම දෙයකටම කලින් chords practice කරනවා. ඒක මම හිතන්නේ නෑ හරි ක්‍රමය කියලා. මොකද ඔය chords practice කරාට හරියට ඔයගොල්ලෝ fingering දාන්නේ නැහැ. right. ඉතින් ඒක හින්දා තමයි අපි මේ arpeggios හරියට practice කරන්න ඕනේ. මේ arpeggios practice කරොත් ඔන්න ලස්සනට chords ටික දාන්නෙම නැතුව අපිට play කරන්න ඒක නිකම්ම play වෙනවා. right. දැන් හැමෝම අහනවනේ කොහොමද මේ chord එක play කරන්නේ? මේක කොහොමද අරකේ notations දෙන්න මේක chords play කරන්න? ඊට ඉස්සෙල්ලා අපිට පුළුවන් නම් මේ arpeggios master කරන්න. එතකොට ඕගලන්ටම ඔය chords ටික හොයාගන්න පුළුවන් කොහොමද play කරන්නේ එහෙම කියලා. ඉතින් මේ arpeggios කියන්නේ ඔන්න ඔය වගේ දෙයක් තමයි. ඔව් දැන් අපි බලමු C arpeggio එක කොහොමද ගහන්නේ කියලා. හරි අපි පටන් ගමු. ඔන්න මම දාලා තියෙනවා notations පල්ලෙහා. එතකොට ඔගලට පේනවා මොනවද අපි ප්ලේ කරන්න ඕන නෝට්ස් කියලා. ඔන්න C major එකෙන් නම් අපි ඉස්සලාම 1 octave ප්ලේ කරමු. right. C ඊට පස්සේ අපි ප්ලේ කරන්න ඕනේ E. ඔව් එතකොට E එක අපි right hand නම් අපි දෙවනි finger එකෙන් තමයි ප්ලේ කරන්න ඕනේ. අපි දෙවනි ඇඟිල්ලෙන් ප්ලේ කරන්න ඕනේ. එතකොට ඊළඟට අපිට ප්ලේ කරන්න තියෙන G කියන
ආ පේජ් එක දැන් ඔයගොල්ලෝ කෝඩ්ස් දන්න අය දන්නවා මේක තමයි C කෝඩ් එක කියලා නේද මේකනේ C කෝඩ් එක එතකොට හැබැයි මේක හරියට මේ විදිහට ප්ලේ කරන්න ඕනේ මේ ආ පේජ් එක මේ විදිහට ප්ලේ කරන්න ඕනේ ඊට පස්සේ C C E G C එතකොට ඒකේ ඒ විදිහටම තමයි ප්ලේ කරන්නේ 1 2 3 5 3 2 1 ඊට පස්සේ left hand එකේ නම් ඔන්න බලන්න C A A A වම තමයි ඒ notes ම තමයි C E G ම තමයි play කරන්නේ හැබැයි බලන්න fingering වෙනස් 5 4 2 1 2 4 5 එතකොට ඒක play කරනවා නම් ඔගොල්ලෝ නිකන් grade initial grade 1 ඒ වගේ grades වලට තියෙන්නේ ඔන්න ඕක play කරන්න විතරයි. අතරම පොඩිම පොඩි ළමයිට තියෙන වෙන වෙන ජාතියේ exercises වගේක්. ඒක එහෙම්මම මේ ආ පේජෝස් ම කියන්න බෑ. වෙන ජාතියේ exercises තියෙන්නේ. හැබැයි ඔගලෝ මේක තමයි ආ පේජෝ exercise එක. ඊට පස්සේ අපි හිතමු ඔගොල්ලෝ 2 ඔක්ටේව්ස් ගහනවා නම් ඒ කියන්නේ දැන් grade 2 වල ඉඳන් ඉහළට ඇතරම 2 විතරක් නෙමෙයි 4 ඔක්ටේව්ස් වලට වෙනකන් යනවා හැබැයි දැනට අපි 2 ඔක්ටේව්ස් ප්ලේ කරමු මොකද 4 ඔක්ටේව්ස් කියන්නේ 2 ඔක්ටේව්ස් වලම තියෙන ෆින්ගරින් තමයි ඒකට අදාළ වෙන්නේ ඒ කියන්නේ මෙතන C එකෙන් පස්සේ අර විදිහටම තමයි අපි ප්ලේ කරන්නේ ඒ ෆින්ගරින්මයි පාවිච්චි කරන්නේ ස්කේල් එකක උනත් ආපේජ් එකක උනත් දැන් අපි බලමු 2 ඔක්ටේව්ස් කොහොමද ප්ලේ කරන්නේ කියලා එතකොට අපි මේ පැත්තෙන් පටන් ගන්නේ අපි මේ කී එක ගාව නෙමෙයි මෙතනින් පටන් ගන්න අර ස්කේල්ස් වගේම. උන අපි දකුණු අත පැත්තෙන් ගහමු. C E දෙවෙනි එකෙන් G 3 ඊට පස්සේ මෙතන ට්විස්ට් එක ගන්නවා. 3 5 3 2 1 ඊට පස්සේ ඔන්න ආයි ට්විස්ට් එක ගන්නවා. ඒ විදිහටම අර අර ට්විස්ට් එකම ඒ විදිහටම ගන්නවා තුන ඔව් දැන් වම් අතින් ගහනකොට 5 4 2 1 පහ 4 2 1 ඊට පස්සේ මෙතනට 4 ගන්නවා 4 2 1 දෙක හතර එක දෙක හතර පහ ඒක ඉතින් අත් දෙකෙන්මත් ඔය විදිහටම තමයි ප්ලේ කරන්නේ ඉතින් ඒක අපි හිමින් ප්ලේ කරමු එතකොට මේ දෙවෙනි ඇඟිල්ලත් එක්ක මේකේ හතරවෙනි ඇඟිල්ල තුන එක්ක මේකේ දෙක එක ඊට පස්සේ මෙතනට දෙවෙනි ඇඟිල්ල යනවා මෙතනට හතරවෙනි ඇඟිල්ල යනවා පස්සේ ඒ විදිහටම තමයි යන්නේ අනිත් පැත්තට notations විදිහටම තමයි ඔය දීලා තියෙන fingerings විදිහටම තමයි ඕක යන්නේ. ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ වාඩි වෙලා ඕක හිමින් බලන්න. මම දැන් දාලා තියෙනවා notations දාලා තියෙන ක්‍රමයක් තියෙනවා බලන්න ඒ ඇඟිල්ලයි මේ ඇඟිල්ලයි එකට දාලා එකට තියලා ඒ විදිහට practice කරන්න. ඉතින් අදට C major scale එක විතරයි C major scale එකයි C major arpeggio එකයි විතරයි මම කරේ. ඒතර ඒක අපිට master කරන්න පුළුවන් නම් ඊළඟ තියෙනේවත් ඊළඟ scales උත් අපිට ඒ විදිහටම practice කරන්න පුළුවන්. දැන් ඒවට එච්චර වෙලා යන්නේ නැහැ. මොකද මම මෙතන ඔයගලට අදිතානම දාලා තියෙන හින්දා ඒ හින්දා මේ මේ මේකට තමයි මම ගොඩක් වෙලා ගත්තේ. ඉතින් මේ වගේම පාඩමක් එක මම එන සතියේ ඔයගොල්ලෝම හම්බ වෙන්න එන්න.